ඉති යාලුවනි අද කතා කරන්න යන්නේ කොම්පියුටර් එකෙන් සිංහල ටයිප් කරන්න පුළුවන් හෙලකුරු සොෆ්ට්වෙයාර් එක කොහොමද අපේ PC එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් මම පල්ලෙ නැති දාලා තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කරලා ගියපොම මෙන්න මේ විදියට ඔයාලට පෙන්නයි. ඉතින් මේකේ දිවා මෙතන බලා ගන්න පුළුවන් Windows ඒ වගේම ඔයාගේ ඩිවයිස් එකට අදාළ ඒ වගේම Huawei කියලා තියෙනවා. ඉතින් මම ක්ලික් කරන්නේ Windows එක. ඔයාගේ අදාළ ඩිවයිස් එක උඩ ඔයා ක්ලික් කරන්න. Windows එක උඩ ක්ලික් කරපුවම මේ විදියට ඔයාගේ නම, ඇඩ්‍රස් එක, ඒ වගේම ෆෝන් නම්බර් එක දෙන්න එනවා. ඒ වගේම මේ විදියට මෙතන ෆිල් කරන්න එනවා. ඉතින් ඒක ෆිල් කරලා නොමිලේ භාගත කරන කියන එක ඔබන්න. ඉතින් ඔයා මේක පෞද්ගලික භාවිතය සඳහා ගන්නවා ෆ්‍රී ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරික භාවිතය සඳහා නම් මේක 1990 ගෙවලා තමයි ගන්න වෙන්නේ. ඉතින් ඔයාලට මේක මේ විදියට නම් ගම් දාන්න නැතුව නිකම්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මම දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට ලේසියෙන්ම නම් ගම් පුරවන්න නැතුව ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මන් දුන්න ලින්ක් එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගත්තා නම් කෙලින්ම ඔයාට සොෆ්ට්වෙයාර් එක විතරයි එන්නේ. ඉතින් ඔයා හෙලකුරු ඔෆිෂියල් සයිට් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔයාට මේකේ zip file එකක් විදියට තමයි එන්නේ. හොඳයි, ඉතින් ඔයා හෙලකුරු එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ මේ විදියට zip file එකක් පෙන්වනවා. ඉතින් ඔයාට පුළුවන් මේක extract කරගන්න. ඔයාගේ අදාළ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා extract කරන්න. ඉතින් මල ළඟ තියෙනවා 7zip කියන සොෆ්ට්වෙයාර් එක. මම ඒකෙන් මේක extract කරගන්නවා. ඉතින් 7zip කියන එක ඔයාගේ ඩවුන්ලෝඩ් කරලා නැත්නම් දැන්ටමත් මම ඔයාලට ලින්ක් එක දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මන් දීලා තියෙන ලින්ක් එකෙන් ගියත් ඔයාලට මේ විදියට extract කරන්න වෙන්නේ. කෙලින්ම සොෆ්ට්වෙයාර් එක විතරයි එන්නේ. දැන් ඉතින් ඔයා මේ විදියට extract කරගත්තට පස්සේ මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක තියෙනවා මේ විදියට. අන්න ඒක උඩ double click කරන්න ඕනේ. හොඳයි යාළුවනේ, දැන් මම මේක උඩ ඩබල් ක්ලික් කරනවා. මේ හෙලකුරු සෙටප් exe කියලා තියෙන එක උඩ ඩබල් ක්ලික් කරන්න ඔයත් ක්ලික් කරපුවම මේ විදියට ලෝඩ් වුණා. ඊට පස්සේ මේ විදියට ඔයාලට පෙන්නයි. ඉතින් මෙව ලෝඩ් වෙනකන් ඉඳලා මේ විදියට පෙන්නයි. ඉතින් ඔයාගේ මෙතනින් යනවා are you sure want to like install helakuru එක yes දෙන්න. yes දීපුවම මෙහෙම එනවා. ඊට පස්සේ මේ විදියට දෙන්න එකක් එනවා. ඉතින් ඔයා repair the keyboard layout කියන එක දීලා finish කියන එක ක්ලික් කරන්න. මේ විදියට එකක් ලෝඩ් වෙයි. ඒක ලෝඩ් වුණාම ක්ලෝස් කියන එක ක්ලික් කරන්න. ක්ලෝස් කියන එක ක්ලික් කරපම ඔයාලට මේ විදියට ආයි මේ ඔයාලට රීස්ටාර්ට් කරන්න කියයි. එහෙම නැත්නම් පස්සේ රීස්ටාර්ට් කරන්න කියයි. ඉතින් ඔයා දැන් මේක රීස්ටාර්ට් කරගත්තොත් හොඳයි. ඉතින් ඒකින්ද පළවෙනි එක උඩ ක්ලික් කරලා yes i want to restart my computer කියන එක උඩ ක්ලික් කරලා මේ finish කියන එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට දැන් රීස්ටාර්ට් කරන්න ඕන නැත්නම් දෙවෙනි එක උඩ ක්ලික් කරලා finish කරන්න. හොඳයි යාළුවනේ, මගේ computer එක දැන් රීස්ටාර්ට් වුණා. රීස්ටාර්ට් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යටින් තියෙනවා යට ටාස්ක් බාර් එකට ගියපුවම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ENG කියලා එකක් තියෙනවා. අන්න එතන ක්ලික් කරාම මේ විදියට ඔයාලට කීබෝඩ් එක පෙන්වන සිංහල හෙලකුරු කීබෝඩ් කියලා. අන්න ඒක උඩ ටයිප් කරගන්න. ඉතින් ඔයාගේ මේ විදියට එතන ඔප්ෂන් එකක් නැත්නම් ඔයාලට පුළුවන් Windows key එක press කරලා back space එක press කරපුවාම ඒක ඕපන් වෙයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට අපිට සිංග්ලිෂ් කමෙන්ට සිංහල ටයිප් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඊයාලුනි මම හිතනවා ඔයාලට මේ වැඩේ කරගන්න තාල තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඕන නම් රතු පාට subscribe button එක click කරලා ඊට පැත්ත තියෙන bell icon එක click කරන්න. ඒ වගේම ගැටලුවක් තියෙන comment එකක් දාන්න. අලුත් වීඩියෝකින් හමු වෙමු. ගිලන සියෝ දරාට.